දෙවෙනි මේ කාරණාව ගැන අහන්නකෝ. මේ අද අපේ රටේ තියෙන මේ ඍණ පරිසරයේ මේ ආර්ථික තත්ත්වය නිසා ගොඩක් මිනිස්සු මානසිකව වැටෙනවා, භෞතිකව වැටෙනවා. හයි හීන වලට, බලාපොරොත්තු වලට, අලුත් අලුත් දේවල් වලට, අධ්‍යාපනයට මේක ඍණ බලපෑමක් ඇති කරනවා. අද චුට්ටක් අපි අපේ අවධානය යොමු කරමු මේකෙන් මිදෙන්න මොන හරි ක්‍රමයක් තියෙනවද, මේකෙන් මිදෙන්න මොන හරි ධනාත්මක ප්‍රවේශයක් තියෙනවද කියලා විතර බලමු. රයිට්, අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක අල්ලගන්න වැටෙන්නේ අපේ මිනිස්සු, නැගිටින්න ඕනත් අපිම තමයි. රයිට්, මේ වෙලාවේ නැගිට්ටොත් හැමදාම අපට අති සාර්ථක විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ වෙලාවේ වැටුණොත් ඒක ලොකු බලපෑමක් කරයි අපේ ජීවිතවලට. ඒක නිසා මේ පරිසරය මොකක් වුණත් අපි බලමු, අපි උත්සාහ කරමු අපි අපේ හීනත් එක්ක, අපේ ටාගට්ස් එක්ක ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා. රයිට්, දැන් මේ මේ පරිසරයේ ඍණ එක තර්ක විතර්ක නැහැනේ. අපේ රටේ තියෙන ආර්ථික ස්වභාවය බොහොම ඍණ පරිසරයක් අපේ රට ඇතුලේ ඇති කරලා තියෙනවා. රයිට්, ඒ ගැන තර්ක විතර්ක කරන්න එළියට ගිය ගමන්ම කවුරුවත් හම්බ වුණත්, ෂොප් එකකට ගියත්, අලුත් දෙයක් කරන්න ගියත්, කරගෙන යන දේවල් කරන්න ගියත්, හැම තැනකදීම අපට තියෙන මොකද, ඍණ නිවුස් එකක්. මේ ඍණ දේ, මේ ඍණ පරිසරය අංක එක විශාල බලපෑමක් කරනවා අපේ භෞතික ඉලක්ක වලට. That may be your business, your job, studies. අපි අපි භෞතිකව ගන්න ජයග්‍රහණය වලට මේක බලපෑමක් ඇති කරනවා. ව්‍යාපාර කරගෙන යන්න අමාරුයි, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අමාරුයි, ඉන්කම් එක අඩුයි, බඩු මිල වැඩි, හැම දෙයක්ම අපේ ෆිසිකල් වර්ල්ඩ් එකට බලපානවා, අපේ ලයිෆ් ස්ටයිල් එකට බලපානවා. රයිට්, ඒක අංක එක. හැබැයි අංක දෙක, ඒක මම දකින්නේ මීටත් වඩා වැදගත් සාධකයක් විදිහට, මේ ඍණ පරිසරය බලපානවා අපගේ මනසට, අපේ මයින්ඩ් එකට බලපානවා. රයිට්, ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඇයි ධනාත්මකව ලස්සන ලස්සන බලාපොරොත්තු, ටාගට්ස්, ඩ්‍රීම්ස් එක්ක හිටපුවෝ මේ මනස, මේ ධනාත්මකව තිබු මනසට දැන් ඍණ කාන්දු වෙලා හැම තැනින් එන්නේ ඍණ නිවුස් එකක්. ඒක නිසා අපේ මයින්ඩ් එක කඩා වැටෙනවා, අපේ මනස කඩා වැටෙනවා. මේ කඩා වැටෙන මනස ඍජු ලෙසම ආයි බලපෑමක් ඇති කරනවා අපේ ෆිසිකල් වර්ල්ඩ් එකට. ආයි ඒක බලපානවා අපේ ජොබ් එකට, ස්ටඩීස් වලට, බිස්නස් එකට, මේ හැම දෙයකටම බලපානවා. රයිට්, එතකොට ඒකේ ලෙවල් එක අහපව් ඩවුන්. ෆිසිකල් වර්ල්ඩ් එකේ අපේ ඒකේ ලෙවල් එක අහපව් ඩවුන්. ඒක ඩවුන් වෙනකොට ආය මේක චක්‍රයක් වගේ වැඩ කරනවා පුතේ. ආය මේක බලපානවා කාටද? අපි ආය අපේ මනස ආය නෙගටිව් කරනවා, ආය නෙගටිව් කරනවා. මේක දිගින් දිගටම වුණොත් එහෙම නැගිටින්න බැරි තත්වයක් කෙනෙකුට ඉන්න බැරි නේ. අපි එහෙම වෙන්නේ නැතුයිමු, කවුරුවත් එහෙම වෙන්නේ නැතුයිමු. අපේ හීන ලස්සනයි, ඔයාගේ හීන ලස්සනයි, මේ බලාපොරොත්තු ලස්සනයි, අහිංසකයි ඒවා. ඒව ටික එලි කරගන්න අපට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරමු. රයිට්, ලෝකයේ 3%ක් මිනිස්සු අතිසාර්ථක මිනිස්සු. පරිසරය කොහොම වුණත් එයාලගේ ඉලක්ක වලට යනවා, එයාලගේ ඩ්‍රීම්ස් වලට යනවා. ඒව කොහොමද වෙන්නේ කියලා අපි චුට්ටක් අද කතා කරලා බලමු. පොඩි කාරණාවක් දෙකක් කතා කරමු. ඒකෙන් ගන්න පුළුවන් දෙයක් තිබ්බොත් අරගෙන ඔයාගේ ලෝකේ හදා ගන්න. මේ ඍණ පරිසරය ඇතුලේ ලස්සන ධනාත්මක ලෝකයක් හදාගන්න. ඒක අතරින් නැතුව යන්න. මොකද්ද මේ 100%ක් අතිසාර්ථක මිනිස්සු? එයාලා මේ පාවිච්චි කරන උපක්‍රම මොකද්ද? මේ පරිසරයේ ඍණ වෙනකොට, ඍණ පරිසරයකදී එයාලා කොහොමද තනියම නැගිටින්නේ? අපි බලමු. පළවෙනි කාරණාව තමයි ඒ කට්ටි ඇප්ලයි කරන පළවෙනි කන්සෙප්ට් එක තමයි, දැන් අපේ රටේ දැන් අපි ඉන්න පරිසරයේ ඍණනේ. රයිට්, අපි ඍණ පරිසරයක් මැද ඉන්නවා. අපි වටා නොයෙකුත් කාරණා 100,000 ගණනක් තියෙනවා. රයිට්, දැන් අපේ රටේ නම් තියෙන කාරණා ගොඩක් අපට පේනේවම නේද? පොඩක් ඍණ දෙයක් තමයි අපේ මනසට ඇති කරන්නේ. ගොඩක් ඍණ බලපෑමක් කරන සාධක තමයි තියෙන්නේ හැමතැනම. රයිට්, 100%ක් වූ සාර්ථක මිනිස්සු කරන දෙයක් මම කියන්නම් අංක එක. ඒ කට්ටි තමාට බලපෑමක් කරන්න බැරි දේවල් වලට කාලය, එනර්ජි එක යූස් කරන්නේ නැහැ. තමන්ට බලපෑමක් කරන්න බැරි දේවල් වලට එයාලා
කාලය ශක්තිය වැය කරන්නේ ඒ ගැන බොරි වෙවි ඉන්නේ. දැන් බලන්න අපි වටා තියෙන හැම කාරණයකටම අපිට බලපෑමක් කරන්න පුළුවන්ද? ඒ ගැන බොරි වෙවි හිටියා කියලා වැඩක්ද? රයිට්? එහෙම වෙන්නේ. ඉතින් මේ සාර්ථක මිනිස්සු ඒ කාරණ නොසලකා හරිනවා. ඒකල ඒකට තෝරගන්නවා තමන්ට බලපෑමක් කරන්න පුළුවන් දේවල්. රයිට්? සහ ඒ තුලින් තමා තුළ ධනාත්මක වෙනසක් වෙන කාරණා. තමන්ට බලපෑමක් කරන්න පුළුවන්. එහෙම කරපුවම තමා තුළ ධනාත්මක වෙනසක් වෙන කාරණා ටිකක් එයාලා හොයාගන්නවා. හොයාගෙන අර වොරි වෙවි ඉන්නේ නැතුව ඍණ පරිසරේ මැසිවිලි නගමින් ඉන්නේ නැතුව ඒ කටි කරන්නේ තමන්ගේ කාලය ඒකට යොමු කරනවා. මේක පුතේ බොහොම ධෛර්යයෙන් කරන්න ඕන වැඩක්. හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ. හොයාගන්න කාරණා කිහිපයක්. ඔයාට බලපෑමක් කරන්න පුළුවන් සහ ඒ තුලින් ඔයා තුල බලපෑමක් ඇති කරන. ඔයා තුල බලපෑම. ඔයාව ඩිවලොප් වෙන. ඔයාගේ වැලියුස් වැඩි වෙන. රයිට්? ඔයා තුල බලපෑමක් ඇති කරන කාරණා ටිකක් හොයාගන්න. ඔයාට බලපෑමක් කරන්න පුළුවන්. ඔයා තුල ධනාත්මක බලපෑමක් ඇති කරන කාරණා ටිකක් හොයාගන්න. එකක් දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. ඒක අංක එක. එහෙම දේවල් මොනවද කියලා අවධානයෙන් ඉන්න. රයිට්? දවසේ වේලාවක් ඒකට යොමු කරන්න. පුළුවන් හැම වෙලාවකදීම එහෙම දෙයක් ගැන හිතන්න. මන් මොනවද මට බලපෑමක් කරලා කරන්න පුළුවන් දේවල්. පොඩි දෙයක් වෙන්න පුළුවන් ඈ. චුටි තැනින් පටන් ගන්න. ඒකට ස්ථිරයි. ඒවා වැටෙන්නේ නැහැ. රයිට්? අපේ තියෙන ඊගෝ අරවා මේ ඔක්කොම අයින් කරලා චුටි දෙයක් වෙන්න පුළුවන්. රයිට්? පටන් ගන්න. හොයා ගන්න. මොකද්ද අපි කරන්න ඕන? කාරණාවක් දෙකක් හොයා ගන්න. අංක එක. අංක දෙක. ඒ හොයාගත්ත කාරණාව වෙනුවෙන් ඔයාගේ කාලය විනාඩි 15ක් 20ක් 30ක් 40ක් වැය කරන්න. එන්න එන්න වැඩි කරන්න ඒ සඳහා වූ කාලය. එතකොට ඔයා ඍණ පරිසරෙන් ගැලවිලා ඵලදායි දෙයකට ඔයාගේ ටයිම් එක යූස් කරනවා. රයිට්? ඒක හිමීටි මීට ඒකට දාන කාලය ඔයාට වැඩි කරන්න හිතෙයි. ඒක ප්‍රතිඵලයක් ගන්නකොට. රයිට්? මේක ඉවසීමෙන් ධෛර්යයෙන් කාලය අරගෙන විශේෂයෙන් මේ ඍණ පරිසරෙන් ගැලවිලා ඔයාගේ හීන ලෝකෙක අතරමං වෙලා වාගේ බලාපොරොත්තුත් එක්ක අතරමං වෙලා ඔයා කරන්න ඕන වැඩක්. ඔළුවෙන් ගහන්න ඕන මැච් එකක්. හරි? ඒව අද හිතෙන්නේ නැති වෙයි. නමුත් මේ ගැන හිත හිත ඉන්නකොට ඔයාට වේලාවක් එයි. එක අංක දෙක. එක මේ කාරණා මොනවද කියලා දෙකක් තුනක් හොයා ගන්නවා. දෙවෙනි කාරණාව ඒකට ඔයා ටයිම් එක යූස් කරනවා. ඔයා හිමීට පුතේ මේ ඍණ පරිසරෙන් ගැලවෙනවා. හිමීට ගැලවෙනවා. ඔයා අහපෝ ඔයාගේ හීනත් එක්ක බලාපොරොත්තුත් එක්ක තනි වෙනව අතරමං වෙනවා. රයිට්? පුළුවන් තරම් මේ ඍණ පරිසරෙන් අයින් වෙන්න. ඒවා ඔළුවට ගන්න එපා. හැම තිස්සෙම ඒවත් එක්ක ඉන්න එපා. රයිට්? පුළුවන් තරම් ඒකෙන් අයින් වෙලා ඔයා ඔයත් එක්ක තනි වෙන්න. රයිට්? තුන්වෙනි කාරණාව ඔයා උත්සාහ කරන්න මේ වෙනකොට ඔයා කරගෙන ඉන වැඩ ටික පුළුවන් තරම් හොඳින් කරන්න. වෙනදටත් වඩා හොඳින් කරන්න. රයිට්? ෆුල් එෆර්ට් එක දාන්න. ෆේල් වෙයි අත්තරින්ද හිතෙයි බෑ හිතෙයි නැවත් never do that right ඔයා අතරින් ඔයාගේ ජීවිතය ඔයාගේ හීන ඔයාගේ බලාපොරොත්තු කියන්නේ ඒක ඔයාගේ ලයිෆ් එක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක අයින් කරන්න right මේකට ධෛර්යයක් ඕන ඒකයි 100%කට සීමා වෙලා තියෙන සාර්ථක මිනිස්සු හැම කෙනාටම තමන්ගේ ධෛර්යය apply කරන්න බෑ right එක්කෝ දන්නේ නැහැ එහෙම නැත්නම් ඒක කරන්න ඕනේ කියලා හිතන්නේ right මේ කාරණා තුන දරුවෝ හොඳට ඔළුවට ගන්න right මොන හරි පොඩි දෙයක් පටන් ගන්න පොඩිවට කරන්න ඉස්සරම විනාඩි 15ක් 20ක් දාන්න එන්න එන්න ටයිම් එක වැඩි කරන්න ඔයාට ක්‍රමයක් හම්බ වෙනවා right විශේෂයෙන්ම ඔයා ඔයාගේ මේ ඔළුවේ තියෙන ඍණ අයින් කරනවා ඍණ අයින් වෙනවා මේක ලොකු process එකක් මේකේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න අපි පස්සේ කතා කරමු ඉස්සරම මෙන්න මේ කාරණා තුන ඔළුවට ගන්නකො ආයෙත් අපි එතනින් පස්සේ මොනවද කරන්නේ කොහොමද කරන්න පුළන්නේ මේ දවස් ගණන් කතා කරන්න පුළුවන් කාරණා තියෙනවා අපි හිමීට කතා කරමු. right? ජය වේවා මේක හරියට කරන්න.